constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරනු ලබන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද පස්වරුවේ පැවැත්වුණේ කෑගල්ල සතිපොළ භූමියේදී. ජනරැලියේ තේමාව වූයේ ගම හදන රට තිනන පෙර ගමන යන්නයි. ඊට ඒකාපත්ත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින සෙසු පක්ෂ නායකින්ද එම ජනරැලියට එක්ව සිටියා. මේ බැඳුම් කර හොරු ටික කූඩුවට දාන්න ඕන නම් මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕන නම් අපි ඔබ සියලු දෙනාගේ වගකීම තමයි පක්ෂපාත භේදයකින් තොර සියලු දෙනාම පොට්ටුවට ඡන්දෙ දෙනෙක් කියන එක අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ මිත්‍රෝනි අර ආප තියරියක එහෙමත් නැත්නම් මාප න්‍යාය තමයි ඉන්න ඕනේ ගිහිල්ලා දෙනවා නම් අරගන්න ඒ අරගෙන තතිරේ දහවෙන්ද පොට්ටුවට ගහන් දෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීම කරනවා මොනක් තරම් මහින්ද මහත්තයර ගැහුවද මිනිමරුවෙක් කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කිව්ව රටේ ඒකාධිපතියෙක් කිව්වා හොරෙක් කිව්වා සුදු වෑන් දාලා මිනිස්සු උස්සලා මරනවා කිව්වා සහෝදර හොරු කිව්වා දරුවෝ හොරු කිව්වා වැඩ කරන හැමදේම හොරු කියලා ඒ තරම් චරිත ඝාතන කෙරුවේ නැහැ ලංකා ඉතිහාසකව දාක්වත් හැබැයි මහින්ද මහත්තයා ආයුධ තුනක් ඔවුන් කර පරීක්ෂණ වලින් මේ රටේ මිනිස්සුන්ගේ ධනිය හොරකම් නොකරපු නායකයෙක් හැටියට අද වෙද්දී ඔප්පු වෙලා තියෙනවා ඔවුන් කරපු චෝදන ඔක්කොම පොල් වෙලා තියෙනවා අපි හාමුදුරුවනේ මහින්ද මහත්තයා එක රුපියල් ලක්ෂයක් හොරකම් කරලා තිබුණ මේ රටේ මිනිස්සුන්ගේ මහින්ද මහත්තයා මුන් හිරේ ඇදලා දානවා මහින්ද මහත්තයා දේශපාලනේ විශ්‍රාම ගන්න හැදුවා මේගොල්ලෝ කිව්වා දූෂණයෙන් තොර රටක් ගොඩනගනවා කියලා අපි හාමුදුරුවෝ මොකද කරලා තියෙන්නේ පළවෙනි දවස් හැටෙන් ගැහුවා මහා බැංකුව මේ හැම දෙයක්ම කෙරුවේ සැලසුම් සහගතව තිරි ගොඩ ලයිට් බිල වතුර බිල ගෙවන්න බැරුව තිබුණ එක්සත් ජාතික පක්ෂය පැදුම් කරන් හොරා කාපු සල්ලි වලින් තමයි මහමැතිවරණය කෙරුවේ ඒකලම ඇත්ත කතන්දරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනරැලියට එක්වන අවස්ථාවේදී හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක් මෙහිදී සබරගම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතාද පොදුජන පෙරමුණේ වේදිකාවට එක් වුණා. තරුණියන්ට දෙනවා අලුත් රස්සා රැකියා දසලක්ෂ පළවෙනි එක නංගිලාට දෙනවා ගමේ බියර් සාප්පුවේ බියර් විකුණන්න බියර් වේටර් කොටට ඇඳගෙන හැඩට පෙනෙන විදියට ඔමරි ලතාව දාගෙන කොල්ලෝ ටික හදනවා බියර් ගහන්න අපේ හාමුදුරුවනේ කෙල්ලෝ ටික බෙදනවා බියර් කොල්ලෝ ටික බොනවා බියර් වයින් ස්ටෝස් එකට ගියාම ඉන්නේ වයසක මහත්තයෙක් හෙට ඉඳන් රනිල් එවන ඕකට හොඳ කෙල්ලෙක් මේ ගහන්නේ මේ රටේ මුදුන් මුලට මේ රට මේ ජාතිය තවමත් රැකෙන්නේ මේ රටේ කාන්තාව හන්දා පිරිමි මට ඉතින් පොඩි යොරොප්පුවක් වෙයි මොනව කරන්නේ කොහෙන් දැන් අර පෝට් සිටියේ අපේ නංගිලා ටික ගණිකා ව්‍යාපාරයට යනවයි කියලා මරලා තෝනි දීපු රතුවලි පැටිය කෑ ගහනවද පාච රණවක ඇඳයට ඉන්න ඇඳයටකින් එළියට ඇවිල්ලා මොනව හරි කියහන් රණවකයෝ ගෞරවනීය රතන ස්වාමින් වහන්සේ පුළුවන් නම් වඩිනවා නම් යහපත් අගමැති නටපු නැටුම් තමුන්නාන්සලා දැක්කනේ ලේසියෙන් රටක අගමැති කෙනෙක්ගෙන් ඔහොම ජෝක් එකක් බලාගන්න බෑනේ අම්මපා මේකව තියාගන්නම වටින අගමැතිනේ මොන රටේ අගමැතිලද අපිට ඔහොම ආතල් දෙන්නේ මං අහන්නේ ජිප්සි සුනිල් පෙරේරගෙන් I don't know why මෙහෙම වෙන්නේ ඇයි මං අද වේදිකාවේ හිටගන්නේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් මිත්‍රවරුනි කියන්න කනගාටුයි අපිට හෙන හුරා ඇඬුවා 2016 වර්ෂයේ විතරක් භාණ්ඩාගාරය සබරගම පළාත් සභාවට ණයයි මිලියන දහස් ගාණක් 17 වර්ෂයේ සතයක්වත් නැහැ මේක තමයි රටේ තත්ත්වය භාණ්ඩාගාරය අද හිස් කරලා නැවත වරක් මේ රට නියම සංවර්ධන යුගයක් කරාගෙන යන්න නම් අපි අනිවාර්යයෙන්ම පොහොට්ටුව ජයග්‍රහණය කළ යුතුයි කියන එක අපි කියන මිත්‍රවරුනි පොදුජන පෙරමුණට අපේ පොහොට්ටුවට අපේ ජාතික නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන තමයි ඔබ හරි මේ ආණ්ඩුව බලයට පත් උනේ මං හිතන්නේ මේ රටේ කියන්න තියෙන ඔක්කොම බොරුහා අපහාස කරලා මිනිසුන් රවට්ටලා ජාතියක් රවට්ටලා එම රවට්ටලා බලයට පත් වෙච්ච ආණ්ඩුව අද මොකද කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මණ්ඩාර නායක මහත්මයාගේ ප්‍රතිපත්තිය සම්පූර්ණ පාවා දීලා එදා 50 ගණන් වල මණ්ඩාර නායක මහත්මයා
එලියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් එදා ඩීඒ රාජපක්ෂ මහතුරුත් එක්ක හදාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් දෙක ගාව තියලා ඒකට පූජාවක් පැවැත්තුවා. ඒකෙන් තමයි එදා තමයි බණ්ඩාරනායක මහත්මයා දෙවනි වතාවටත් මේ රටේ ඝාතනය කරන්න සිද්ධ වුණේ කියලායි අපි විශ්වාස කරන්නේ. දැන් බලන්න මේ ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ. මහා බැංකුව මංකොල්ල කෑවා. ඒක කොමිෂන් සභාවෙන් වාර්තාව නිකුත් වුණා. ඔව් මේවට මොනවා කරාද කියලා කවුරුත් දන්නේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ රටේ ජනතාව රැවට්ටුවා. එතුමා ඊට ඉස්සෙල්ල දවසේ නැටුවා. නැවි නැවි නතරෝ නතරලා පෙන්නුවා. ඒක ඉතාම ලස්සන වැඩක්. හේතුව මොකද්ද? ඒ නැටුවේ නිකන් අපි ඒ නැටුම ගැන කතා කරා. මොකද හොරකම එළියට ආවා. මහා බැංකුව හොරකම යට ගහලා දැන් අපි කතා කරන්නේ අරයාගේ නටන එක ගැන. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරනු ලබන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද පැල්මඩුල්ල බස් නැවතුම්පල ඉදිරිපිටදී පැවැත්වුණා. එම ජනරැලියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා එක්වීම විශේෂත්වයක්.